සුබ සන්ධ්‍යාවක් ආදරණීය ශ්‍රී ලාංකිකයනි. අද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ මම දිලිත් ජයවීර සර්වජන බලය එකමුතුව තුලින් ජනාධිපති අපේක්ෂක ලෙස ඔබ අමතන්නේ ශ්‍රී ලංකාවේ ඇති වී ඇති සුවිශේෂ තත්වයක් දේශපාලන තත්වයක් තුල බව. ඇත්ත වශයෙන්ම සර්වජන බලය එකමුතුව අපි එක්වන්නේ ශ්‍රී ලංකාවේ ජාතිකවාදී ඒ වගේම නිර්මල වම හා එක්ව අපිට අවශ්‍ය වන මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දෙයක් නිර්මාණය කර ගැනීමේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා. අපි විශ්වාසය වන්නේ මේ ශ්‍රී ලංකාව අපි අතීත ශිෂ්ඨාචාරයෙන් පණ ලැබූ විශාල ශක්්‍යතාවකින් යුතු රටක් හැටියට. අපි අපේ හැඟීම ඒ තුළින් ඇතිවෙන මේ ජාතිකත්වය තුළ අපි සියලු දෙනාට එකමුතුව කිසිම ජාතිභේදකින් තොරව සැමරිය හැකි යම් දෙයක් තිබෙනවනම් ඒ තමයි ශ්‍රී ලාංකික මානව ප්‍රාග්ධනය. අපේ මානව ප්‍රාග්ධනය වෙනත් කලාපිය රටවල්වලටත් වඩා ඉතාම ඉදිරියෙන් සිටින නිර්මාණශීලී මානව ප්‍රාග්ධනයක්. අපිට අවශ්‍ය වන්නේ අපේ රටේ තියෙන මේ භෞතික සම්පත් සියල්ලම කෙතරම් දුරට වඩාත් කාර්යක්ෂමව අපේ රට දියුණු කිරීමට සඳහා සංවර්ධනය කිරීමට සඳහා එහි ප්‍රතිඵල අපේ ජනතාවත් එක්ක බෙදා ගැනීම සඳහා කෙතරම් දුරට අපිට එය භාවිතා කළ හැකිද කියන එක. ඒ සඳහා අපි විශ්වාස කරනවා ජාතිකත්වයේ මත පදනම් වූ දේශපාලන ප්‍රවේශයක් තුළ අපිට අපේ ජනතාව අභිප්‍රේරණය කරගනිමින් ඒ කියන්නේ මොටිවේට් කරගනිමින් කොහොමද ජනතාවත් එක්ක මේ ගමන යන්නේ කියලා. අතීත දේශපාලනයේ දිගින් දිගටම සිදු වූ ප්‍රධාන වරද ලෙස අපි දකින්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව කිසි දිනක මේ රට දිහා උපාය මාර්ගික දෘෂ්ටි කෝණයකින් නොබලා තම දේශපාලනය මේ ආර්ථිකයට සංස්කෘතිකමය වශයෙන් සහ සමාජීය වශයෙන් භාවිතා කිරීමට උත්සාහ කිරීම. ඉතින් එය නිවැරදි කර ගැනීම මේ අවස්ථාව නිවැරදි කර ගැනීම සඳහා මේ අවස්ථාව කරගත යුතුයි අපේ විශ්වාසය. අපි හිතනවා මේ ඓතිහාසික සිදුවුණු වරද නිවැරදි කර ගැනීමට නම් අපි මුල සිට නැවත සිදු වූ දෙය කුමක්දයි සොයා බැලිය යුතුව තිබුණා. ඉතින් අපි උත්සාහ කරා ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ මේ සිදු වූ දේශපාලනය තුළ කිසියම් අවස්ථාවකදී කිසියම් තීරණයක් අරගෙන කිසියම් විදිහකට මේ රට ඉදිරියට ගෙන යාමට ගත් උත්සාහයකදී ඒ සිදු වුණු වැරදීම් කුමක්ද කියා. එයින් මා සඳහන් කළ පරිදි ඒ ඒකායන උපාය මාර්ගිකක් වැඩපිළිවෙලක් නොමැතිවීම කියන පදනමින් මේ සිදු වුණ නිසා අපිට අත්වී ඇතිර්ණම් වන්නේ අද මේ ඇති වූ ආර්ථිකමය වශයෙන් ඒ වගේම සමාජීය වශයෙන් ඒ වගේම දේශපාලනික වශයෙන් මේ තත්ත්වය ඉතාම දුරුවල ලංකාවක් බවට පත්වීම. ඉතින් අපි මුදා ගැනීම සඳහා අපි විශ්වාස කරන විදිහට කණ්ඩායමක් ලෙස අපි හිතනවා පුද්ගල බද්ධ දේශපාලනයෙන් ඔබට ගියපු වැඩසටහනක් මත පදනම් වුණු ඒ වගේම කෙටිකාලීන මධ්‍යකාලීන දීර්ඝකාලීන දැක්මකින් යුතුව ඒ කරන කටයුතු වලින් මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නට. ඉතින් අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙල අනෙකුත් සියලුම සම්ප්‍රදායික දේශපාලන පොරොන්දු පත්‍රිකා සිහින පත්‍රිකා ඒවට කියන ප්‍රතිපත්ති ප්‍රකාශන මේවයින් සම්පූර්ණයෙන් මිදුණු උපාය මාර්ගික වැඩපිළිවෙලක් තමයි අපි ඔබ වෙත ගෙන එන්නේ. මේ තමයි අපි ඉදිරිපත් කර ඇති උපාය මාර්ගික වැඩපිළිවෙල. මෙය www.sarvajanabaliya.com වෙබ් අඩවියෙන් ඔබට බාගත හැකි. එවිට ඔබට දැකගත හැකි අපි කොහොමද මේ උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ සතුටු දෙයක් නිර්මාණය කර ගැනීම සඳහා වූ ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කරන අයුරු. ව්‍යවසායකත්ව රාජ්‍යයක් යනුවෙන් අපි අදහස් කරන්නේ රාජ්‍යයේ මනස ව්‍යවසායකත්ව මනසක් වීම. එයින් අදහස් කරන්නේ රාජ්‍ය නිර්මාණශීලීව කටයුතු කිරීම සහ අවදානම් ගනිමින් කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඒ ශ්‍රී ලංකාවේ තිබෙන සම්පත්වල උපරිම ප්‍රයෝජනය නෙලා ගනිමින් එහි පහස ශ්‍රී ලාංකිකයාට ලබා දෙන්නේ කොහොමද කියන එක. ඉතින් මෙම උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ අපි ඉදිරිපත් කරපු සංකල්ප අතරින් මේ ව්‍යවසායකත්ව රාජ්‍ය නිර්මාණය කර ගැනීමෙන් පසු අපි විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව සුහුරු ආණ්ඩුවක් බවට පත්විය යුතු බව ලෝකයේ දියුණු රටවල් වෙනත් දියුණු රටවල් වගේම අපිටත් අවශ්‍යයි. මේ තුන්වෙනි ලෝකයේ මානසිකත්වයෙන් මිදුණු පළවෙනි ලෝකයට ගමන් කිරීම සඳහා අවශ්‍ය පළමු පියවර වන සුහුරු ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම. ඒ සඳහා ඩිජිටල් වේදිකාවක් එහෙම නැත්නම් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් ඇති කරගත යුතුයි. එතකොට ලෝකයේ දියුණු රටවල් මේ කරලා තියෙන්නේ ජනගහණය සම්පූර්ණයෙන්ම මෙන්න මේ ප්ලැට්ෆෝම් එක ඇතුළට ගෙනල්ලා මේ වේදිකාව ඇතුළට ගෙනල්ලා ඒ තුලින් නිර්මාණය කරන සංවිධිත ක්‍රමවේදයක් ඇති කිරීම. ඒ සඳහා අපි යෝජනා කර තිබෙනවා මේ උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට අනන්‍ය වූ හැඳුනුම් අංකයක් ලබා දීම. ඒ කියන්නේ හැමෝටම තියෙනවා අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් උපතේදීම ලබා දෙන. මේ උපතේ සිට මරණය දක්වා සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන චක්‍රයේ ආවරණයක් වන ආකාරයට ඔවුන් රජයෙන් ලබා ගන්නා සියලුම සේවාවන්ද, රජයෙන් ලබා ගන්නා සියලුම සහතික පත්‍රද, එහෙම නැත්නම් තම දරුවාගේ අධ්‍යාපනයේ සිට තම දරුවාගේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය දක්වා තොරතුරුද, එහෙම නැත්නම් තමන්ගේ ආදායම වියදමද, මේ සියල්ලම ආවරණය වන වේදිකාවක්. මේ තුල එක අංකයකින් අපිට පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම මේ ලංකාවේ ජනතාවට මේ ලොව දියුණු රටවල් ලබා දී ඇති එම පහස එම අවකාශය ලබා දෙන්නට. එමගින් එක රාත්‍රියකදී මෙම අංකය ලබා දුන් විගස අපි මේ උපාය මාර්ගික වැඩපිළිවෙල සඳහන් කරලා තියෙනවා. මාස 6ක් ඇතුළත මේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නට පුළුවන් බව. එතකොට මේ ලැබුණු විගස ඔබ සියලු ශ්‍රී ලාංකිකයින්ම එක දිනයකදී හැම අතින්ම සමාන වෙනවා. ඔබගේ ජාතියද, වර්ගයද, කුලයද, ඔබගේ ධනයද, ඔබගේ දේශපාලන සම්බන්ධතාද මේ කිසිම දෙයක් තවදුරටත් වළංගු නොවන ඉතාම සාධාරණ සමාජයක්, සමානාත්මතාවයෙන් යුක්ත සමාජයක් බිහි වෙනවා ප්‍රධාන වශයෙන්ම. ඊට පස්සේ ඔබට අද මේ ආදායම විෂමතාවය නිසා ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් 70% ආසන්න ප්‍රමාණයක් තමන්ට ලැබිය යුතු නිසි ආදායම නොලැබී ගිහින් තිබෙනවා. ඉතින් අපිට මේ ක්‍රමය තුළ ඔබගේ ඒ දෛනික ආදායම වැඩ කර ගැනීමට වැඩ කටයුතු කළ හැකි. ඒ නිසාම අපි උපාය මාර්ගික වැඩපිළිවෙළ තුළ යෝජනා කරලා තිබෙනවා වසරක් ඇතුළතදී ඔබගේ ගෘහස්ත ආදායම, ඒ කියන්නේ කුටුම්බයක ආදායම අවම වශයෙන් රුපියල් ලක්ෂයක් වන බව තහවුරු කරන ආකාරය. ඒ වගේම මේ උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ අපි සතුටුදායක නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය ඒ අධ්‍යාපන වැඩපිළිවෙල මොකද්ද? අධ්‍යාපනයට අපි කරන්නේ ඊට පස්සේ මොකද්ද? සෞඛ්‍යයට කරන්නේ ඒ සෞඛ්‍ය හා අධ්‍යාපනය කොහොමද එකතු වෙලා ගමනක් යන්නේ? මේ මානව ප්‍රාග්ධනය නිර්මාණය කර ගැනීම, ශක්තිමත් මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කර ගැනීම සඳහා. එතකොට අනෙකුත් භෞතික සම්පත් ගැට ගැහෙන්නේ කොහොමද? ඒ සියලු ශේත්‍රයන් අලලා ඊටාම තාර්කික, ඊටාම විද්‍යාත්මක ඒ වගේම ගොඩක් ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි මේ උපාය මාර්ගික වැඩපිළිවෙලේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ උපාය මාර්ගික වැඩපිළිවෙල තුල ඉදිරිපත් කර ඇති කරුණු ලෝකේ අනෙකුත් දියුණු රටවල් ඒ රටවල් දියුණු වීමට භාවිතා කළ ඒ ක්‍රමවේදය සැලකිල්ලට ගනිමින්, ඒ වගේම අපේ රටේ තියෙන සුවිශේෂතා සැලකිල්ලට ගනිමින්, අපේ සංස්කෘතිය හා බැඳුණු කාරණාද ඊටාම සංවේදී ලෙස සැලකිල්ලට ගනිමින් තමයි මේක අපි නිර්මාණය කරලා තියෙන්නේ, මේක ඔබ වෙත ගෙන එන්නේ. හැබැයි අපිට කියන්නට පුළුවන් මේ උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ ඔබට ලැබෙන වෙනස මේ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව අපේක්ෂා කරන වෙනසයි. ඇත්තටම මේ මෑතක් වනතුරු ශ්‍රී ලාංකික දේශපාලනයේ අපි හැමදාම පුරුදු වෙලා හිටියේ ලැබෙන දෙයින් සතුටු වන්නට. නමුත් පසුගිය කාලය තුල, විශේෂයෙන්ම පසුගිය අවුරුදු 2 තුල ශ්‍රී ලංකාවේ ජනතාව ඉල්ලා සිටියා වෙනසක්. මේ වෙනස තමයි අපි නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ. වෙනස් දෙයක් ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයින්ට වෙනස් දෙයක් ලැබෙන්නට නම් වෙනස් පුද්ගලෙක්, වෙනස් වැඩපිළිවෙලක්, වෙනස් ප්‍රකාශනයක්, වෙනස් උපාය මාර්ගයක් තියෙනට ඕන. එහෙම නැත්නම් ඔබගේ ජීවිතය වෙනස් වන්නේ නැහැ. ඔබගේ ජීවිතයේ ඒ පරණ දේශපාලනඥයින්ම පරණ විදිහටම ඇවිල්ලා පරණ කතාවම පොත්වල ගහලා ඔබ වෙත ගෙනල්ලා දීලා ඔබ නැවත වරක් වතාවක් රවට්ටන්නට උත්සාහ කරනවා නම් ඒ පරාජය කළ යුතුයි. මං හිතන්නේ ඉහළ සාක්ෂරතාවයක් ඇති බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින් හැටියට ඔබ නැවත වතාවක් කිසිම හේතුවක් නිසා මේ පරණ කිසිදු පුද්ගලයෙකුට රැවටිය යුතු නැහැ. ඊටාම වැදගත් කාරණය වන්නේ මෙවර ඒ ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් ඉදිරියේ සිටිනවාය කියන අපේක්ෂකයින් සියලු දෙනාම ලංකාවේ හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරුන් එහෙමත් නැත්නම් අගමැතිව සිටිය අය එහෙමත් නැත්නම් ජනාධිපති වෙලා සිටපු අය සමහර අයට කැබිනට් ඇමතිකම් පහක් තියලා තියෙනවා සමහරවට කැබිනට් එක ඇමතිකම තුල විශාල බලතල තිබිලා තියෙනවා ඒ මොන පාටින් ආවත් ඒක තමයි යථාර්ථය රතු පාටින් ආවත් කොළ පාටින් ආවත් දම් පාටින් ආවත් මේක තමයි යථාර්ථය ඉතින් අපි ඉල්ලා සිටින්නේ අර තාරුණ්‍ය මේ රටේ අවංකව වෙනසක් ප්‍රාර්ථනා කළ තාරුණ්‍ය ඉල්ලා සිටි වෙනස ඔවුන් වෙනුවෙන් ඉල්ලා සිටි වෙනස අපි තවදුරටත් දියුණු වෙමින් පවතින රටක් නොව අපිට දියුණු යයි හැඟෙන රටක් නිර්මාණය කරලා දෙන්න කියලා ඒ කරපු ඉල්ලීම ඔවුන් තවදුරටත් මේ රටේ ඉන්න බලාපොරොත්තුවක් නැති තත්වයක් ඇති වුණු තත්වයක් තුල ඒ අපේක්ෂා බංගත්වයට පත් වුණු තාරුණ්‍යයට අපි අපේක්ෂාවක් ලබා දෙන්නට නම් මෙවැනි වැඩපිළිවෙලක් ගැන ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති කළ යුතුයි. ඔවුන්ට ඒදේම ඒ විදිහට හෝ ඒදේ වෙන විදිහකට නැවතත් ඔබ ඉදිරියට ගෙන එනවා නම් මං හිතන්නේ ඒක මේ ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ඒ වගේම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින් අපේක්ෂා කරන ඒ සාධනීය වෙනස එතනින් ඇති කරගන්නට පුළුවන් කියලා. ඉතින් නැවත වතාවක් ඔබට ආරාධනා කර සිටිනවා sarvajanbalaya.com වෙත ගොස් මේ උපායමාර්ගික වැඩපිළිවෙල භාෂා ත්‍රිත්වයෙන්ම තිබෙනවා ඔබට බාගත හැකි කියවන්න එයින් ඔබට තේරුම් යයි අනෙකුත් ඉදිරිපත් කර ඇති සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ඔබට ගියපු විද්‍යාත්මක වැඩපිළිවෙලක් තුළ ඔබගේ ජීවිතය නියත වශයෙන්ම වෙනස් වන ඔබ අනිවාර්යෙන්ම බලාපොරොත්තු වුණු ඒ වෙනස ඔබගේ ආදරණීය මව්බිම කතරම් දුරට ගෝලීය හා ලෝකයේ එක ගත්තොත් ගෝලීය කලාපීයව ගත්තොත් කතරම් දුරට ඔබට තරඟකාරී රටක ආසාඩම්බර දිවයිනක ජීවත් වීමේ අවස්ථාව ලැබෙන ආකාරය අවසාන වශයෙන් සාරාංශයක් වශයෙන් ඔබට මට කියන්නට තිබෙන්නේ ඔබ ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට අපි මෙහි පවසල තියෙන ආකාරයටම ඔබට දියුණු රටක ඉන්නවා වගේම දැනෙන ඔබගේ දහඩිය මාංශයෙන් හම්බ කරන ඔබගේ නිර්මාණශීලීත්වය මත ඔබ උපයන මුදලට තීරු බදු රහිත වාහනයක් ලබා දීමේ සිට ඔබ ප්‍රාර්ථනා කරන ඒ සතුටු ජීවිතය නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය වන එක අතකින් භෞතික පරිසරයත් අනිත් අතකින් ඒ අධ්‍යාත්මික පරිසරයත් නිර්මාණය වන තත්වයක් ඇති කිරීමට අපිට සම්පූර්ණ අවස්ථාව මෙයින් ලැබෙන බවත් ඒ දෙස සාධනීය ලෙස බලා ඔබ නැවත වතාවක් පරණ වරද නොකර මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නා ලෙසත් ඔබට ආරාධනා කරනවා තරුව ඉදිරියේ කතිරය ගසා ඒ වෙනස කරනමින් ඉල්ලා සිටිමින් ඔබෙන් මම සමුගන්නවා බොහොම ස්තුතියි අසා සිටියාට. තෙරුවන් සරණයි.